උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. අපි දැක්කා ගොවි ජනතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම. ඒ වගේම උන් ආරක්ෂා කිරීමේ වැදගත්කම. දේශීය වගාවේ සහ දේශීය නිෂ්පාදනයේ තියෙන වැදගත්කම අපිට හොඳට තේරුණා. ඉතින් අපි අහන්නේ ඇයි ආණ්ඩුව හැටියට මේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විවගාව අනිකුත් අතුරුභෝගයන් විගේ පළතුරු සහ ඊට සම්බන්ධ වගාවන් සඳහා පොහොර නිසි කලට නිසි වේලාවට බෙදා හරින්නට සහ ඒ පොහොර ලබා දෙන්නට කිසිඳු වැඩපිළිවෙලක් ආණ්ඩුව ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. තමුන්හස් දන්නවා විවගාව සඳහා සාමාන්‍යයෙන් අක්කරයකට TDM කියන පොහොර කිලෝ 50ක් යූරියා කිලෝ 32ක් සහ කැට පොහොර නැත්නම් මඩ පොහොර කිලෝ 100ක් ආදීන් වශයෙන් සාමාන්‍ය වශයෙන් පාවිච්චි කරනවා. හැබැයි පවුගේ කන්නේ මේ ප්‍රමාණයෙන් දුන්නේ අඩයි. යම් යම් ප්‍රමාණයන් අඩු කරලා. ඒකයි මෙතන තියෙන වරද. ඒ අඩු කිරීම හරහා සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. යම් ආකාරයක නිෂ්පාදනයට අවශ්‍ය වගාවට අවශ්‍ය ඒ නිසි ලෙසේ පොහොර ප්‍රමාණය ලබා නොදුන්නොත් ඒකෙන් තෙන්නේ අස්වන්න අඩු වීම හරහා අපේ ඉලක්කගත නිෂ්පාදනයේ පහළ වැටීම. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටින ආණ්ඩුවට වහාම මේකට මැදිහත් වෙන්න. ගොවි ජනතාවට නිසි වෙලාවට ඒ පොහොර ටික දෙන්න බැරි නම් ඒකෙන් වෙන දේ ගැන ආණ්ඩුවට අවබෝධයක් තිබෙන්න ඕන. ඒ නිසා මහා බරපතල ව්‍යසනයකට ඉදිරි කන්නවල පත් වෙමින් තිබෙනවා. ගොවි ජනතාව අසරණ තත්ත්වයට පත් වෙලා එක පැත්තකින් රටේ නිෂ්පාදනය වැටෙනවා විතරක් නෙමෙයි. මේ රටේ මිලියන ගණනක් වූ කෘෂිකර්මයෙන් ජීවනෝපාය කරගත්ත ගොවි ජනතාවට ආදායම් මාර්ග අහිමිවීම හරහා බරපතල ලෙස දුෂ්කරතාවයකට පත් වෙනවා. එසේ අපි ආණ්ඩුවට කියනවා වහාම මේකට මැදිහත් වෙන්න. පැලැස්තර අරවන්න එපා. ජනාධිපතිවරණයේදී කියපු කිව්වා පරිදි ඒ නොමිලේ පොහොර ටික ලබා දීලා මොවුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ආණ්ඩුව වහා මැදිහත් වෙන්න කියන කාරණේ අපි කියන්න ඕනේ.